उसस्मिन् जैवपद्धतिताक्षणवेदे बहुवारं प्रश्नसाकच्छा पहत निर्पाणशु वगा क्रम सदा वडा उचित वगा माध्य दैक्विन निवरदु पिलतुर तोरण मेदन दुए पुते निर्पाणशु वगा क्रम पिलिबंदवाय कथा करन मनोद निर्पाणशु वगा क्रम केला कियानी भोग वगा करन्न माध्य विद्यट अपि पसने सांप्रदायिकव भाविता करे हैबै पसे मोनोहरि गैटलुवक निसा पस भाविता करन्न बैरी वुनहम अपि पस वेनुवट वेनत माध्य वगा करला भोग वगा करन මේ වගසතහ කියන්නේ නිර්පාංශ භෝග වගාකම ගොඩක් තියෙනවා. අපි දන්නවා ඝන මාධ්‍ය තුල වගාව, ද්‍රව මාධ්‍ය තුල වගාව සහ වාගත වගාව කියලා ප්‍රධාන කාණ්ඩ වලට බෙදෙනවා. ඒකෙදි අපි එක ඒ chart එක අඳිමු. නිර්පාංශ වගාකම ප්‍රධාන කාණ්ඩ තුනයි ඝන මාධ්‍ය තුල වගාව දෙවැනි එක ද්‍රව මාධ්‍ය තුල වගාව තුන වාගත වගාව මෙතන ඝන මාධ්‍ය තුල වගාව අපි බෙදනවා වගා මළු සිරස් වගා විව බඳුන් වගාව බඳුන් තුල වගාව කාණු සහ පාති මේ හැම මේ වගා ක්‍රමවලදී වගා මාධ්‍ය විදිහට මොනවද භාවිතා වෙන්නේ වගා මනු තුල වගා වේදී අපි මාස 6ක් විතර පරණ කොහොබත් භාවිතා සිරස් වගා මනු සඳහා කොහොම කෙටි භාවිතා කරනවා මොකද බර වැඩි වෙන නිසා බඳුන් තුල වගා වේදී කොහොබත් මේ පාත්‍ති සහ පාෂාණ වලදී කොහොමත්ම තමයි භාවිත කරන්නේ පාත්‍ති සහ කාණු වගාව. ද්‍රව මාධ්‍ය තුල වගාව අපි සංසරණය වන සහ සංසරණය නොවන කියලා බෙදනවා. මේ සංසරණය වන වගා මාධ්‍ය ක්‍රම විදිහට NFT සහ DFT හඳුන්වන්න පුළුවන්. මේ සංසරණය නොවන වගා ක්‍රමයක් තේපා වෙන වගාව සහ මුල් කිල්ලු වගාව කියන වගා ක්‍රම ගැන කතා කරමු. මේ වගා ක්‍රම සියල්ලේදීම වගා මාධ්‍ය විදිහට අපි භාවිත කරන්නේ පොහොර ද්‍රාවණය. එහෙම නැත්නම් ජලය. පෝෂණ සහිත ජලය ඒක නිසා මේක හරි ඊළඟ වාගත වගාවේදී පෝෂක ද්‍රාවණය වාෂ්ප විදියට නිකුත් කරමින් තමයි භෝග වගාව කරන්නේ එහෙනම් බලමු මෙතන වගා ක්‍රමයේ සහ වගා මාධ්‍ය ගැළපෙන පිළිතුර 1 වගා මළු මාධ්‍ය ජලය බලන්න වගා මළු වල මාධ්‍ය කොහොමද ඒක වැරදි 2 මුල් ගිල්ලු වගාව මාධ්‍ය කොහොමද කෙලි මේකදි භාවිත කරන්නේ ජලය තුන පාවෙන වගාව කොහොබත් පාවෙන වගාව කියන මාධ්‍ය විදියට භාවිත කරන්නේ පොහොර සහිත ද්‍රව මාධ්‍යය ඊළඟට හතරවෙනි එක තියෙනවා සිරස් වගා මළු කොහොම කෙලි මේ බලන්න සිරස් වගා මළු වලට කොහොම කෙලි භාවිත කරනවා එහෙනම් ඒක උත්තරේ හරි අවසානයේ තියෙන වගා බඳුන් ජලය වගා බඳුන් තුල වගා වේදී කොහොමත් භාවිත කරන්නේ එහෙනම් මෙතන නිවරදි නිර්පාංශ වගා ක්‍රමය හා මද වගා මාධ්‍ය වෙන්නේ සිරස් වගා මළු සඳහා කොහොම කෙලි කියන පිළිතුරු